තුමාට වැරද්දක් එහෙම කළේ නෑනේ කොතේම් වෙන්න බෑ ඊයේනේ පදිංචියට ආවේ ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නෑ බයි පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා බලවම නම් වයසත් අඩු වෙන තියෙන තරුණ කාලේ කියලා පේනවා හැබැයි ඔට ඉගෙන ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා කසාය බීප බොළුවා වගේ ඉන්න තව මොනා හරි කියනවකෝ හේ දැන් මට විරුද්ධව පැමිණිල කරන්න දහදන්නේ අල්ලපු ගෙදරට හෙන සින්දුවක් කියපු නිසා තවත් බකමුණ වගේ මන් දිහා බලාගෙන ඉන්න Golden fly. Vargya bokarna kale egulange gænu satha pirimi sathawa aaharayata gannawa. Pirimi sathata gænu sathawa ona unath gænu sathage aaharayak wenna nan kavadawat ona une ne. Pirimi sathata jeevit wennai ona une. Ekata honda upakramayak hoyagatta. Podi krumi sathekwa තෑග්ගක් විදිහට අරගෙන ගියා. එකතු වීමේදී ගෑනු මැස්සගේ කුසගිනි වැඩි වෙනවා. ඒ වෙලාවට අරගෙන ගිය කෘමියව යාට කන්න දෙනවා. ඒකෙන් පිරිම් මැස්සගේ ජීවිතේ බේරෙනවා. ওই විදිහටයි උපක්‍රමශීලීව ගෑනු සතාගේ හිත දිනාගන්නේ. කාලයක් ගත වෙනකොට පිරිමි සතා අරගෙන යන කෘමියව කෝෂික සංගවාගෙන යන්න පුරුදු වුණා. කෘමියව ආහාරයට ගන්නකොට ගෑනු සතාට ඒකට යන කාලය වැඩි. මේ උපක්‍රමයේ ඉතාමත් සාර්ථක වුණු නිසා පිරිමි සතා තමන් රැගෙන යන කෝෂය ඉතා ඝනව ශක්තිමත්ව සාදාගත්තා. හැබැයි ඒක හිස් කෝෂයක්. ගෑනු සතා මේක උපක්‍රමයක් කියලා දැනගත්තා. පස්සේ සම්බන්ධය නතර වුණා. කීප වතාවක්ම රවටුණු ගෑනු මැස්සට තමන්ට ලැබෙන කෝෂයේ ඇත්තටම කෘමියෙක් ඉන්නවද කියලා හොලවල බලන්න සිද්ධ වුණා. හැබැයි මේ කපටි පිරිමි මැස්සා මේ කෝෂය හදද්දී ඒකට තමන්ගේ අසුචි මිශ්‍රය. කෘමියගේ බරට හරියන්න. संस्कृति शूटिंग कार्य बहुलाइन दोस्तान जीवत्नी හැබැයි මිනිස්සු ජීවත් වෙන්නේ එහෙම නෙමෙයි. අතේරුනේ එක පාරක් උදව් කළොත් දෙපාරක් තුන් පාරක් දෙකටම උදව් කරන්න කියලා ඉල්ලනවා. එහෙමයි මිනිස්සු ජීවත් වෙන්නේ. කවදා හරි ණය ගෙවනවා කියලා කිව්වට ඒක වෙන්නේ නැහැ. ජීවිතය කියන්නේ මිනිස්සු හිතාගෙන ඉන්න තරම්
එක කාලයක් නෙවෙයි. ඔයා සොංගී කියන නිලියව දන්නේ නැහැ කියපම හරි පුදුමයිනේ. මමත් දන්නවනේ. මම මේ කාලේ ඉන්න ජනප්‍රියව නම් හරියට දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ශිෂ්ට බවක් නැහැ. නිකන් සද්දේ විතරයි. මම තනිත් දේවල් නම් දන්නේ නැහැ. හැබැයි ගායකින්ගෙන් පරණෑ හොඳයි. සින්දුනත් පරණේව ලස්සනයි. සින්දු වලින් නම් බේහෝ තමයි ගොඩක් හොඳ. ඒක නම් ඇත්ත. බේහෝ වගේ ගායකයෝ දන්නේ නැහැ. දැන් යන ඩ්‍රාමාත් එහෙම තමයි. මේ කාලේ යන ඩ්‍රාමා මොනවද කියලා දන්නේ නැති වුණත් හේවා යන කතා විතරක් ඇහුවාම හෙයි මේව බලන්න කියලා හිතනවා. ඩ්‍රාමුණත් පර්ණේව තමයි රසවත්. ඒව බලන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔයාගේ කතාව නම් ඇත්ත. ඔයාර අලුතෙන් පටන් ගත්ත නීතිඥ කාර්යාලයේ වැඩ ටික කොහමද? ටිකක් හොඳයි. තාම ඉතින් පටන් ගත්ත විතරයිනේ. තව මාස 3කින් මගේ මරණ සහතිකේ ආපහු ලියන්න වේවාට. ආ ඇත්තද? ඒක නෙවෙයි. මුලින් අවුරුදු 10කට වතාවක් මේක කළේ. තාම අවුරුදු දෙකක්වත් ගියේ නෑනේ. මොකක් හරි ප්‍රශ්නයක්වත් වුණාද? ඔයාගේ තියෙන දක්ෂකම හින්දා ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑනේ. මේ වතාවේ මේක අන්තිම මරණ සාතික වෙන්නත් පුළුවන්. තව මාස 3කින් ඉස්සර මං ජීවත් වුණු තැනට පිටත් වෙලා යනවා. උදව් වලට ගොඩක් ස්තුතියි. ඇයි ඒ වගේ තීරණ කරගත්තේ? ඔයා තමයි මට ඉන්නේ එකම යාළුවා. ජන් නීතිඥතුමා. එහෙනම් මේ පාරත් ඔයා රට යන්නද හදන්නේ? දැන් ඉතින් ඉගෙන ගන්නෙත් නැති එකේ මොකටද රට යන්නේ කියලා හිතුවා. ඇත්තද? ඔයර දැන්ද රටේ වටිනාකම තේරුණේ? තවත් හේතුවක් තියෙනවා. සැමි. ඔය සාක්කිකාරයෙක් වෙන්න ඕනේ. මම ප්‍රපෝස් කරනවා. මං අවුරුදු 15ක් බලාගෙන හිටියා. ඒක කොයිතරම් දිග කාලයක්ද? මේ ෆොටෝ එක ඔයාට මතකයි නේද? ඔයා ෆොටෝ වලට අකමැති හින්දා අන්තිමට මේක විතරයි ඉතුරු වුණේ. මං විතරක් වයසට ගිහිල්ලා. මේ බලන්න. අවුරුදු 30කට පස්සෙත් ඔයා තාමත් ඒ වගේමයි. ආරිම කඩවස දන්නවද? යාළු ඇති කරගන්න බය හේතුවත් ඕකම තමයි. මොකද මිනිස්සු ඉක්මනටම වයසට යනවා. ඒ වගේම ඉක්මනටම මැරෙනවා. මං විතරක් ඉතුරු වෙනවා. කාලේ ගෙවෙනවා. මම තරුණයි. ඒ වගේම කඩවසම් වෙනවා. ඔයා ගොඩක් කල් ජීවත් වෙන්න මම නැති වුණත්. ඒ වුණත් මං මේ ඔයාගෙන් දෙයක් අහන්නමයි හිටියේ. ඔයා මෙහාට ඇවිල්ලත් ගොඩක් කාලයක් වෙනවනේ. මොන හේතුව නිසාද ඔයාට ආපහු යන්න බැරි වුණේ? අනතුරක් සිද්ධ වුණා. ඒ අනතුර නිසා ආපහු මට යන්න බැරි වුණා. ඒ ළමයා අනතුරෙන් නැති වුණා. මොන ළමයෙක්ද? මට ඉස්සෙල්ලම තෑග්ගක් දුන්නේ එයා තමයි.
ඕක තියාගන්න. ඔය චිත්‍රයන්ද මම. එදා ඔයා ආපු දවසේ ඕක අහසේ පාවෙවි තියෙනවා දැක්කා. හරියට හඳක් වගේ. මට දැනගන්න ඕනේ ඔබතුමා නපුරු භූතයෙක්වත්ද? ඒ කොහොම වුණත් තව දවසක අමුතුම දෙයක් සිද්ධ වුණා. මොකක්ද? අවුරුදු 12කට කලින් හරියටම ක්‍රිස්මස් වලට කලින් දවසේ ඒ කාලේ මම කෑංගි දෝවල ඉස්පිරිතාලයක වැඩ කරමින් හිටියේ. සීකට කලින් හම්බුණු ගෑන් ළමයිගේ මූණ ඔයා ඔය කියන ගෑන් ළමයිගේ මූණ වගේමද? ඔව්. පුතුමයි නේ. ඒකෙන් ඔයා එදා එතනට ගිහිල්ලා බැලුවද? හකෝ මතකද ඉස්කෝලේ යන කාලේ තෝමට මුද්දක් තෑගි දුන්නා? මං හිතන්නේ 8 වසරේදි වගේ. ආ ඔව්. එත් අය කරගත්තේ නෑනේ. අදත් මේක මම ගන්නෙ නෑ. මෙන්න. මේක ඉතින් පළවෙනි වතාව නෙවෙයිනේ. දැන් මට දුකක් නෑ. කියනවද හේතුව මොකද්ද කියලා? මට කියන්න. මොකද්ද මගේ වැරද්ද? ඔයාට මතකයිද ඒකේ නම? කවද? සොංගි, මේරි ක්‍රිස්මස්. ඔයා මොකටද මෙහාට ආවේ? අයින් වෙනවා, අයින් වෙනවා. සොංගි, සොංගි, මං සැරයක් කිව්වා මගේ පස්සෙන් එන්න එපා. Song-yi! මතක නැද්ද? මෙදම මූණ නම් හරියටම දැක්කේ නෑ. හැබැයි දැක්කත් මට මෙච්චර කල් මතක තියෙන්නේ. මම හොඳට දැක්කා. හොඳට දැක්කලා තයි මට මතක නැත්තේ. ඔයා ඇයි ඒ ගැන ඔය තරම්ම හිතන්නේ? Song-yi එයාට ආදරේ කළාලුනේ. ඇත්තද? එදා ඒ මනුස්සයාගේ මූණවත් අප්පර දෙක තුනකට වඩා දැක්කේ නෑ. එහෙම කෙනෙක්ට කොහොම ආදර හැඟීමක් ඇති වෙනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. එහෙම නෙමෙයි. ඒක ආදරයට වඩා ටිකක් වෙනස් වගේ. හිතන්නම කවදා හරි දවසක ආවපාව මට හම්බ වෙයි කියලා. එදාම මම බේරගත්තට ස්තුති කරන්න ඕනි. ඇයි මම බේරගත්ත කියලා තහන්න ඕනි. ඇත්තටම මට ඒක දැනගන්නකම් හිතට නිදහසක් නෑ වගේ. එදා රෑ මං එතනට ගියා. Thank you.
මගේ පස්සෙන් එන්න එපා. එදා රෑ සිද්ධිය හරියට හීනයක් වගේ. ඒ වගේම කෙනෙක් කොහොමද මං හරියට මඳුරගන්නේ? මේක හීනයක් නෙවෙයි නම් මම යන්න කලින් ආපහු මට යව හම්බ වෙන්න ඕන. එහෙම වෙන්නේ නැති